මේ ඉදිරිපත් කරන ලද කෙටුම් පතට ප්‍රධාන වශයෙන් සංශෝධන වර්ග දෙකක් තිබෙනවා. ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීති ප්‍රතිපාර්මේන්තු හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම් පත සැලකිලිට භාජනය කොට ඉදිරිපත් කර තිබෙන සංශෝධන. පනතේ සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධන වලට භාජන වෙලා තිබෙන නිසා, ඒ කියන්නේ දැන් අපේ මේ සුඩු තියෙන පනත නෙවෙයි ඇත්තටම සම්මත වෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා මා හිතනවා මේ සංශෝධන අපිට ඉතා ඉක්මනින් ලබා දෙනවා නම් හොඳයි කියලා ගරු කතානායකතුමනි. අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. ඒත් එක්කම ඒ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එකේ තියෙන ආකාරයටම තමයි සිද්ධ. අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉතාමත් සතුටින්. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා මාගේ ජනාධිපති දුර කාලයේදී බව ඔබතුම දන්නවා. මේ ඉදිකිරීම කටයුතු සඳහා මුල්ගල් තබන ලද්දේ මහජන චීනී ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සහ මා විසින් බවත් ඔබතුමා දන්නවා. 2019 අගෝස්තු මාස පසුගිය රජය විසින් කොළඹ දිස්ත්‍රික්කයට ගෙන ලද අතර මේ වෙන විට කොළඹ වරාය නගරය ලෙස ඇඳිදිමින් විමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත අවස්ථා රාශියක් ඉකුතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා. මෙම නව ව්‍යාප්තියෙන් නිසිල් පළල් නෙලා ගැනීමට නම් එම නගර සංකීර්ණක හරහා විශාල ආයෝජනයක් රට තුළට ගලා එමට අවශ්‍ය වන නීතිමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීමට අත්‍යවශ්‍යයි. එම රාමුව නිසිල ලෙස සකස් කිරීමට අපට හැකි වෙන්නේ නම් රටේ ආර්ථිකයට ඊළඟ වසර පහ තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජනයක් ලබා ගැනීමට හැකි වන්නේයි ආර්ථික විශේෂඥයන් අවසා තිබෙනවා. පුද්ගලයන් දෙලක්ෂයකට පමණ රැකියා ජීවනෝපාය අවස්ථාවක්ද මුල් වසර පහ තුළදී බිහි කරන්නට හැකි වෙනවා. තවද මුල් අවුරුදු පහ තුළ ක්‍රමයෙන් නව ස්ථීර රැකියාවන් 3000ක් පමණ බිහි කරවන්නටද අවකාශය උදාවන්නේයි ආර්ථික විශේෂඥයන්ගේ ගණන් කොට තිබෙනවා. මෙම නව නගරයට ආයෝජනය කිරීමට පිවිසෙන සියලුම ආයෝජකයන් අවහිරතාවයක් හෝ බාධා වලට භාජනය නොවී තම ව්‍යාපාර කටයුතු වලට නිරත වීමේ වාතාවරණය සකස් විය යුතුයි. එසේ කිරීම සඳහා දැනට අපේ රටේ බොහෝ ආයෝජකීන්ට සිදුවන අසාධාරණ බාධා කාලේ නාස්ති කිරීම හදිසි ප්‍රතිපත්ති වෙනස් කිරීම යනාදී මේ නව නගරයේදී අවම කිරීම අත්‍යවශ්‍යයි. මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති සියලුම උපදේශා නියෝග දෙවන කියවීමේ දීගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනය කුට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුක්ත බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනත ගැන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමුලින්ම සාවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන් විය යුතුයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා. 2015 සිට 2019 දක්වා කාලය තුළදී පසුගිය රජයේ මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණා. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක් වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත්වන්නට නියමිත වාසියේ කොටස් කරුවන් වන්නට තුමන්ලාටත් අයිතියක් තිබෙනවා. අපේ රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශිර්වාද කර චිලම් මන්ත්‍රීවරුන්ට පක්ෂ බේදයෙන් තොරව මෙම පත්‍රයට සහාය ලබා දෙන ලෙස මායි තවුනා ගමින් ආරාධනා කරනවා. ගරු අගමැතිතුමනි, අපි වරාය නගරයට විරුද්ධ නැහැ. අපි විශ්වාස කරනවා වරාය නගරය හරහා මේ රටේ ඉදිරි සංවර්ධනය පිම්ම පනින්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. ඔබතුමාලා දිගින් දෙකටම කිව්වා අපි දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා නොයෙකුත් ආනයන සම්බාධක පිහිටවන. ගිය ආණ්ඩුව කාලේ සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ගිය අවස්ථාවේදී ඔබලා විපක්ෂයේදී කිව්වා මේක කරන්න එපා. මොකද සිංගප්පූරුවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ රැකියාව ගනි. නමුත් දැන් ඔබලා මේ කරන කෙටුම්පත හරහා කිසිම සම්බාධකයක් නැතුව ඕනෑම විදේශිකයෙක්ට මේ රටේ මේ කලාපය ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.